ඒකාකාර තොරණය ගැන දලා අවබෝධය ලබා ගන්න මොකද්ද ඒකාකාර තොරණය මොකද්ද ඒකාකාර ප්‍රවේගයක් කියන එක ගැන සහ ඒ දෙකේ වෙනස මොකද්ද කියන එක ගැන හරි මම ඊළඟට දැන් අපි ත්වරණය විස්ථාපනය ප්‍රවේගය ඒ වගේ ආශින් තුනක් ගැන අපි දැනට කතා කරා දැන් අපි ඊළඟට යමු තවත් වැදගත්ම කොටසකට ඒ තමයි චලිත සමීකරණ මේ චලිත සමීකරණ කියන කොටස මේ යාන්ත්‍රිකයාවේ උගන්වන හැම කොටසක්ම හොඳට ප්‍රගුණ කරන්න ඕන ඒ කියන්නේ මේක ප්‍රගුණ කරන්න තියෙන එකම විදිය අනිවාර්යයෙන්ම මම මුලින්ම කිව්වාගේ මේ සිද්ධාන්ත ගැන හොඳ අවබෝධයක් තියාගන්න ඒ වගේම අමතර පොත්පත් පුළුවන් තරම් අරගෙන ගණන් හොයාගෙන යාළුවොත් එක්ක සාකච්ඡා